ශ්‍රීලංකාවේ ක්‍රිකට් නාමයේ ජාත්‍යන්තර ගෙනියන ලොකු උත්සාහයක් දරන ක්‍රීඩිකාවක් තමයි චමරි අතපත්තු කියන්නේ. චමරි අවසන් වූ ලෝක උස්ලාන තරගාවලියේදී ලෝක උස්ලාන තරගාවලියක ක්‍රීඩිකාවක් වාර්තා කළ දෙවන හොඳ මිනිම වාර්තා කරන්න සමත් වුණා. මේ විදිහට ලෝකෙම ක්‍රිකට් ලෝලින්ගේ අවධානය දිනාගත් චමරිට එංගලන්තයේ තියෙන කාන්තා සුපර් ලීග තරගාවලියටත් ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වුණා. චමරිට ලැබුණු මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවකට මේ වගේ අවස්ථාවක් ලැබුණු පළවෙනි වතාව කියලා තමයි වාර්තා වුණේ. මේ අවස්ථාව ලැබුණු චමරි තමන් මේ තරගාවලියට තෝරාගත් එකට සාධාරණයක් කරන්න සමත් වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. එංගලන්ත සුපර් ලීග තරගාවලියේ යෝක්ෂයර් ඩිමාන්ඩ් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුගේ දක්ෂතා නිසාම ලාෆ්රෝ ලයිටින් කණ්ඩායම පහසුවෙන් පරාජය කරන්නත් චමරිගේ කණ්ඩායමට පුළුවන්කම ලැබුණා. වර්ෂාව නිසා පන්දු වාර 13කට සීමා වුණු තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නු චමරි නියෝජනය කරන කණ්ඩායම ලකුණු 110ක් ලබා ගත්තේ චමරි අතපත්තු නොදෙවිගත් ලකුණු 66ත් එක්ක. චමරිගේ ඉනිමට 4 පහර 9ක් වගේම දැවැන්ත 6 පහර 2කුත් ඇතුළත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු ලයිටින් කණ්ඩායම තමන්ගේ පන්දු වාර 13 නිමාවෙද්දී ලබා ගන්න සමත් වුණේ ලකුණු 95ක් විතරයි. ලයිටින් කණ්ඩායමේ ලකුණු 95කට සීමා කරන්න පන්දුවේ මිනුත් ලොකු සේවයක් කරපු අතපත්තු කඩුලු දෙකක් ගත්තේ පන්දු වාර 3කදී ලකුණු 11ක් විතරක් ප්‍රතිවාදීන්ට දීලා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ නම කැත කරගනිද්දී චමරි මේ විදිහට එංගලන්තයට ගිහින් පෙන්වන දක්ෂතා නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා නාමය ටිකක් හරි ආරක්ෂා වෙනවා කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂ දේවල් බලන්න තවමත් ඔබ අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් මේ වීඩියෝට පහළින් තියෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.